රයිට් මම කිව්වා මේ මම ඉන්වර්ටර්ස් පිළිබඳ වීඩියෝස් කරන්නේ නැහැ කියලා. නමුත් දිගින් දිගට මෙන්න ඉන්වර්ටර්ස් තමයි හදන්න. ඉතින් හදන්න කියලා කිව්වම බෑ කියන්නත් බෑ. ඉතින් මේකත් 4000 watts ඉන්වර්ටර් එකක්. මේකේ සයිස් එකෙන් නම් මම හිතන්නේ genuinely 4000 watts වෙන්න පුළුවන්. pure sine wave ඉන්වර්ටර් එකක්. මේකත් අයිතිකාරයා ගලෝලා ෆෙට් මාර්ගොල්ලා පොඩ්ඩක් වැඩේ අප්සෙට් නාට පස්සේ තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඉතින් කාටවත් මුකුත් කියන්නත් බෑ. ඉතින් හැමෝම බලන්නේ තමන්ටම හදා ගන්න පුළුවන්ද කියලානේ බලන්නේ. අපි බලමු මේක ගොඩ දාලා දෙන්න පුළුවන්ද කියලා. දැන් මේක වෙලා තියෙන්නේ මේකෙත් අර ඉස්සලා වීඩියෝ එක වගේ අවුට්පුට් එකට දීලා 230 වෝස් දීලා පිච්චිලා තින්නේ. ඉතින් මේ ෆෙට් අතර මාරු කරාට හරියන්නේ නැහැ කියලා තමයි ගණන්ලා තියෙන්නේ. අපි ඉස්සලා බලමු මේ මොනවාද මේ අතර මේ ෆෙට් අතර පිච්චිලාද කියලා. මේක පැත්තකින් තියලා දැනට අපි මල්ටිමීටර් එක අරගෙන බලමු මේවා ෆෙට් අතර ඇත්තටම පිච්චිලාද කියලා. ඩයෝඩ් මෝඩ් එකට දාලා ඔය ඩයෝඩ් මෝඩ් එක දී තියෙන්නේ කොහොඳයි. එක ෂෝට් පින්තුනම ෂෝට් එක පැත්තෙන්නේ එකත් ෂෝට් එක හොඳයි. එතකොට දෙකක් හොඳයි දෙකක් ෂෝට්. අපි ෂෝට් වෙච්ච දෙක පැත්තකින් තියාගමු. රයිට් දැන් අපි ඉන්වර්ටර් එක ගලවලා බලමු මොනවද ඇතුළේලා තියෙන්නේ කියලා. අපි කවස් ගලවගෙන තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලා මෙයා රිප්ලේස් කරපු IGBTs වැඩ කරනවාද කියලා. වැඩ කත් හොඳයි. ඊට පස්සේ මේ ප්‍රයිමරි සයිඩ් එකේ MOSFET තියෙනවා 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. ඔක්කොම නම්බර් එක 60N15 MOSFET 8 ගානේ 16ක් තියෙනවා. දැන් මම කරන්නේ MOSFET ඔක්කොම චෙක් කරනවා. MOSFET in circuit test කරන්නේ මල්ටිමීටර් එක ඩයෝඩ් මෝඩ් එකට දාලා සෝස් පින් එකට පොසිටිව් එක තියලා ඩ්‍රේන් පින් එකට නෙගටිව් එක තියලා 0.4 වෝල්ට්ස් විතර තියෙනවද කියලා චෙක් කරනවා. ඊට අමතරව ගේට් පින් එක අනෙක් පින් දෙක එක ෂෝට් එකක් තියෙනවද කියලා චෙක් කරනවා. සමහර විට පැරලල් MOSFETs තියෙනකොට එක MOSFET එකක් ෂෝට් නම් ඔක්කොම ෂෝට් වගේ තමයි පෙන්වන්නේ. එතකොට හරියට ෂෝට් එක මොන MOSFET එකේද කියලා හොයාගන්න එක වැදගත්. නැත්තම් ඔක්කොම MOSFET ගලවන්න වෙනවා. මම ආස නැහැ වැඩි කොම්පෝනන්ට් සර්කිට් එකෙන් ගලවන්න. මොකද එක අතකින් එක වෙලා යන වැඩක්. අනිත් අතින් PCB එක සහ copper traces damage වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. උඟා ක්ලෝ රෙසිස්ටන්ස් මනින්න පුළුවන් මල්ටිමීටර්ස් එහෙම නැත්නම් LCR මීටර්ස් වලින් ෂෝට් එක මොන ෆෙට් එකේද තියෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විකල්පයක් නැහැ. ඉතින් MOSFET දෙක තුනක් ගලවලා බලන්න වෙනවා. ඊළඟට මම රෙසිස්ටර් චෙක් කරනකොට එම රෙසිස්ටර් එක හොඳ රෙසිස්ටර් එකක් වීමට මගේ අනිවාර්ය අවශ්‍යතාවය තමයි එම රෙසිස්ටර් එකේ ගහලා තියෙන වැලියු එකට වඩා ඉන් සර්කිට් වැලියු එක අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. උදාහරණයකට අපි 10k රෙසිස්ටරයක් ගත්තොත් 10k හෝ ඊට අඩු විය යුතුමයි. 11k වුණත් ඒක සැකකටයුතු රෙසිස්ටරයක් හැටියට තමයි මම සලකන්නේ. එතකොට අඩු පැත්තෙන් කොච්චර අඩු විය හැකිද? ඒක රඳා පවතින්නේ සර්කිට් එක මත. high frequency circuit එකක් නම් megahertz range එකේ වගේ වැඩ කරන in circuit value එක රෙසිස්ටර් එකේ ඇත්ත value එකට වඩා ඉතා අඩු විය හැකි. නමුත් power supplies, inverters වගේ සාමාන්‍ය circuits වල 10k රෙසිස්ටර් එකක් නම් ඒක 5 විය හැකි, 2k විය හැකි, 10k එකක් 100 ohms වගේ පෙන්වනවා නම් ඒක ගලවලා බලන්න එක හොඳයි. දැන් මේ කියන්නේ මගේ ක්‍රමය. තව විවිධ ක්‍රම ඇති. ඒවා සාර්ථක ක්‍රම වෙන්නත් පුළුවන්.
diodes check කරන්නේ ඉතින් diode mode එකට දාලා ඒකේ විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. Transistor check කරනකොට multimeter එක diode mode එකට දාලා NPN transistor එකට නම් base emitter හරහා diode එකකුයි base collector හරහා diode එකකුයි පෙන්වන්න ඕනේ. PNP transistor එකක් නම් collector base හරහා diode එකකුයි emitter base හරහා diode එකකුයි පෙන්වන්න ඕනේ. දැන් base emitter හරහා diode එකක් සහ emitter base හරහා diode එකක් කියන්නේ දෙකම එකම තමයි. මම වචන දෙක මාරු කරලා කිව්වේ diode එකේ දිශාව කොයි පැත්තටද තියෙන්න ඕනේ කියලා පැහැදිලි කරන්න. Electrolyte capacitors කොහොමද check කරන්න? මූලික වශයෙන් අලුත් circuit එකක් නම් electrolyte capacitors ඉදිමිලා පුපුරලා නැත්නම් මම electrolyte capacitors check කරන්නෙම නැහැ. පරණ circuit එකක් නම් electrolytic capacitors check කරන්න මම ESR meter එකක් යොදා ගන්නවා. මොකද electrolytic capacitors වල ESR එක වැඩි වෙන්නේ කාලයක් ගත වුණාට පස්සේ. ESR meter එකකින් ESR එක in circuit check කරන්න පුළුවන් අනෙක් components වලින් කිසිම බලපෑමක් නැතුව. ඒ කියන්නේ මම වීඩියෝ එකක් කරලා තිනවා ඒකේ link එක මම උඩින් දාන්නම්. දැන් මේක මම බලාගෙන යන ගමන් දැනට තත්ත්වය මම කියන්නම්. මේකේ output එකට DC 320 volts එන්නෙත් නැහැ. Primary side එකේ FETs වලට signal එක එන්නෙත් නැහැ. ඉතින් මම ඔක්කොම second side එකේ ඔක්කොම ඒවා බැලුවා මම FET H bridge එකේ FET අතර ගැලෙව්වා මෙතන. ගලවලත් මේවත් ඔක්කොම බැලුවා මේවා එකක්වත් ප්‍රශ්නයක් නැහැ. Diodes resistors ඔක්කොම හොඳට තියෙනවා. Optocouplers උත් ඔක්කොම හොඳට තියෙනවා. ඒත් යම් කිසි හේතුවක් නිසා ප්‍රයිමරි සයිඩ් එකේ ස්විචින් වෙන්නේ නැහැ. සෙකන්ඩරි සයිඩ් එකේ ස්විචින් වෙන්නේ නැත්තේ ඉතින් 320 volts එන්නේ නැති හින්දා කියලා කියන්න පුළුවන්. ප්‍රයිමරි සයිඩ් එකේ ස්විචින් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ටිකක් ප්‍රහේලිකාවක්. ඊට පස්සේ මේකත් අර අවුට්පුට් එකට 230 volts දීලා තියෙන එකක් හින්දා FET හතරත් ගලවලා මම මේ සෙකන්ඩරි සයිඩ් එකේ තියෙන SPWM module එකත් ගැලෙව්වා. SPWM module එක ගලවලා ඔන් කරාම ප්‍රයිමරි සයිඩ් එකේ ස්විචින් වෙනවා. ඒ කියන්නේ මේ මොඩියුල් එකේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්නේ. දැන් මේ මොඩියුල් එක ගලවලා ස්විච් කරාම ප්‍රයිමරි සයිඩ් එකේ ස්විචින් වැඩ කරනවා. මොකද ෂෝට් එකක් ක්‍රියේට් වෙනවා මේ සෙකන්ඩරි සයිඩ් එකේ හින්දා. එතකොට 320 volts වලට බලපාන හින්දාද කොහෙද ප්‍රයිමරි සයිඩ් එකේ ස්විචිනුත් එයා ඩිසේබල් කරගන්නවා. මම පෙන්නන්නම් දැන්ට තියෙන තත්ත්වේ ඔසිලොස්කෝප් එකේ දාලා. ඔසිලොස්කෝප් එක කනෙක් කරගෙන තියෙන්නේ එක FET එක gate එකට. මගේ බැටරියත් කනෙක් කරලා තියෙන්නේ 12 volts බැටරිය එක. මේක 12 volts වලින් ඔපරේට් වෙන ඉන්වර්ටර් එකක්. දැන් අපි ස්විච් එක ඔන් කරලා බලුවොත් අපි පේනවා මේ මෙතන pulses එනවා. ඒ කියන්නේ ඉන්වර්ටර් එක start කරන්න try කරනවා. නමුත් output එකේ AC එකෙන් signal එක එන්නේ නැති හින්දා ඒක shut down වෙනවා. shut down pin එක මේ active වෙනවා, periodically active වෙනවා shut down pin එක. ඒක හින්දා තමයි මේ pulses continuously එන්නේ නැතුව intermittent එන්නේ. දැන් මම multimeter එක පැත්තට හැරුණොත් voltage එක බලමු. volts DC develop කරනවා secondary capacitor එක හරහා. ඉතින් primary side එක සහ secondary side එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ module එකේ තමයි. මේක troubleshoot කරගන්න ඕනේ මේකේ ඉදිරියට යන්න නම්. දැන් මම මේක study කර කර හිටියේ කොහොම හරි මට ground pin එකයි 5 volt supply එකයි මම හොයාගත්තා. ඊට පස්සේ channels දෙකේ high side and low side pins තුත් හොයාගත්තා. ඊට පස්සේ මේ 5 volts දීලා බැලුවා. නමුත් වැඩ කරන්නේ නැහැ මේ chip එක. ඊට පස්සේ මම මේක මොකද්ද කියලා හොයාගන්න මේ pins වල එකින් එක map කරන්න ගත්තා. මොකද්ද මේ ground එකයි 5 volts වි තියෙනවා. මේකේ pins ටික output pins මොනවාද input pins මොනවාද කියලා මම කොලේක ලියා ගන්න ගමන් මට නිකන් හිතුණා මේක EGS002 model එක නෙමෙයි වුණාට මේකයි එකයි compatible ද කියලා බලන්න මං හිතලා මේ දෙකේ compare කරාම මේ
5 EGS002 එකේ pins compatible. මේ නමුත් මේ chipset තියෙන්නේ වෙන වෙනම තියෙන්නේ. මේවා මේ chip එකේ හැම මේ පේන්නෙම නැහැ. මොකද්ද කියලා 8010 එක නෙමෙයි තියෙන්නේ. මේ දෙකත් gate drivers දෙක නෙමෙයි. සාමාන්‍යයෙන් EGS002 එකේ එන gate drivers දෙක නෙමෙයි. වෙනම දෙකක් තියෙන්නේ. ඉතින් නමුත් මේකේ pins ටික නම් compatible. EGS002 එකේ තියෙනවා 17 pins තියෙනවා, මේකේ 15 pins තියෙනවා. 15-16 නම් temperature feedback එක සහ fan control එක, ඒක නම් අවශ්‍යත් නැහැ. ඉතින් මට හිතෙන්නේ මේකට EGS002 එක දාලා ගොඩ දාගන්න පුළුවන් වෙයි. දැන් මේකේ LED තමයි තියෙන්නේ මෙන්න මෙතන pin number 9 සහ 10. 2 3 4 5 6 අත 8 9 9 සහ 10 9 සහ 10 ෂෝට් වෙලා තින්නේ. ඒ කියන්නේ 9 සහ 10 කියන්නේ VS2 සහ 2HO කියන එක. දැන් ඒ දෙක ෂෝට් වෙලා තියෙන්න බෑ. අපි ඒකෙම ලෝ සයිඩ් ස්විච් එක බැලුවොත් එහෙම VS1 සහ 1HO, ඒ කියන්නේ 5 සහ 6 5 සහ 6 ෂෝට් වෙලා නැහැ. 5 6 එහෙම ෂෝට් එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ උඩ 9 සහ 10ත් වෙන්න ඕනේ. නමුත් මේ දෙක 9යි 10යි. මේ දෙක ෂෝට්. ඉතින් මේ දෙක වෙන්න බෑ. ඒක ෂෝට් වෙන්නේ මේ driver chip එකෙන්. මේ gate driver chip එක තමයි ෂෝට් වෙලා තියෙන්නේ. නමුත් ඒක විතරක් මාරු කළා මං හිතන්නේ හරියයි කියලා. මොකද මට හිතෙන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකත් ගිහිල්ලා තියෙනවා. මොකද මේකේ කිසිම ඇක්ටිවිටි එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් හෝප් එකක් තියෙනවා. දැන් මේක chip එක මාරු කරේ නැතුණා TGS002 එක දාලා පොඩ යන්න පුළුවන් කියලා මට හිතෙනවා මේක. කිමේ පින් දෙක ෂෝට් වෙලා තියෙනවා. ඉතින් දැන් මගේ උපකල්පනයේ තිබ්බේ මේ chip එක විතරයි ෂෝට් වෙලා, මයික්‍රෝ කන්ට්‍රෝලර් එකත් ෂෝට් වෙලා ඇත්තේ කියලා තමයි මගේ උපකල්පනයේ තිබ්බේ. නමුත් එකින් දැන් මොඩියුල් එකම දාන්න වෙයි කියන එක තමයි මගේ අදහස තිබ්බේ. නමුත් මම කොයි එකටත් කියලා මේ chip දෙක ගලවලා මොඩියුල් එක හයි කරා ඉන්වර්ටර් එකේ. දැන් මම පෙන්වන්න ඕගලන්ට මොඩියුල් එක හයි කරාට පස්සේ ඉන්වර්ටර් එකේ හැසිරීම.